ඔන්න දුවේ පුතේ අදත් මම ලස්සන කතාවක් අරගෙන ආවා ඔයගොල්ලොන්ට කියන්න ඔන්න අහගන්නකෝ අර අරියෙන් නේද මැරිලා ඉන්නේ අම්මා මරු කෑමන්නේ තියන්නේ මම බඩගින්න හිටියේ දෙවිය මගේ ළඟටම ගෙනල්ලා දීලා මං කොහොමද මේ මැස් කන්නේ මාර හයියයිනේ බලමු කාගෙන් හරි උඩව්වක් ගන්න පුළුවන් කියලා ඔන්න දුවේ පුතේ නරිරාල වටපිට බැලුවා කවුද යාට උදව් කරන්න ඉන්නේ කියලා මේ අලියාගේ මස් කන්න ආ එන්නේ දෙවි කෙනෙක් වගේ සිංහරාල සිංහරාල මං අමාරුවෙන් මේ දඩේම කරගත්තේ ඔබතුමා මේක බාරගෙන මටක් කොටසක් දෙන්න අපෝ නේ නරියා මාව රවට්ටන්නද කොහෙද හදන්නේ මරිච්ච සතෙක් මට දීලා ආ ආ ඕනේ නෑ නරිරාල මම මේ කවුරුත් මරපු සත්තු ආහාරයට ගන්නෙ නෑ ඔයාම කන්න අනික මට දැන් බඩගිනිත් නැහැ බොහොම ස්තුතියි එහෙම කියලා සිංහයා යන්න ගියා එයාගේ තියෙන අඩම්බර අම්මා කොටිය යනවා කොටිය මෙතෙන් දාවත් මටත් දෙන්න දුව එයාම කයි බය කරලා එළව ගන්න ඕනේ මට නම් හරිම බඩගිනි. අද උදේ ඉඳන් කන්න මුකුත් හම්බ වුනේත් නෑනේ. ආ, අද තියෙන්නේ නියම කෑම. මේ කොටිරාල මෙහෙ කෑම යරි නෑ. මේ දැන් සිංහරාල අල්ලපු ඩඩේම. මට බලාගන්න කිව්වා. ඔයා හැම කනවනේ මෙයි. දැන් සිංහරාල එයි. ආ, එහෙමද? සිංහරාලද ඔයාට බලාගන්න කිව්වේ? ඔයා එයාගේ වැඩ කර කර ඉන්නකෝ. මගෙන් උදව් එහෙම ඉල්ලගෙන එන්න එපා. මං යනව යන්න. කොටියා එහෙම කියලා යන්න ගියා. ඔය අතර වුරුකේකුත් මේ අලිගොදුර පැත්තට ආවා. හරිම බඩගිනි අද නම් මට. අන්න නියම කෑමක් තියෙනවා. ඔය එන්නේ නියම සතෙක්. මම මෙයාව රවට්ට ගන්නම්කෝ. ආ මේ වුරුකරාල. මමයි සිංහරාලයි තමයි මේ අලියව මරාගත්තේ. සිංහරාල වටර වන්න කියලා වැවට ගියා. ඔයා සිංහරාල එන කලින් කනවනම් කන්න. මම බලාගෙන ඉන්නා සිංහරාල එනවද කියලා. සිංහරාල එද්දි ඔයා දුවන්න. ආ හොඳයි හොඳයි. ඉන්නකො මං පටන් ගන්න. ඉතින් දුවේ පුතේ නාලියට ඕන වුණා කොහොම හරි අලි හමුතු වාල කරලා ඇතුලේ තියෙන මස් කන්න. වුර්කයාත් එයාට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳට අලි මස් කෑවා. දැන් නරියටත් ඉන්න බෑ හොඳටම බඩගිනි. ඔන්න නරියා එක පාරටම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. වුර්කරාල ඔන්න සිංහය එනවා ඩුවන්න ඩුවන්න කියලා කෑ ගැහුවා. වුර්කයා මස් එක අතෑරලා පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ දුවේ පුතේ නරියා තනියම අලි මස් කාලා කාලා බඩ පුරව ගත්තා. ඔයගොල්ලෝ දැක්කද දුවේ පුතේ කපටි කමෙන් නරියා මොලේ පාවිච්චි කරලා විශාල මස් ප්‍රමාණයක් කෑවා. මේ නරියා කපටි වගේම හරීම ලෝබයි. ඒකනේ කාටවත්ම දෙන්න කැමති වුණෙත් නැති මස් කන්න. ඉතින් දුවේ පුතේ අපි ඊළඟ කතාවෙන් බලමුකෝ කපටි ලෝභ නරියට මොකද වෙන්නේ කියලා. ඔන්න අද කතාව ඉවරයි. තවත් මෙවැනිම කතාවකින් හමු වෙමු.